දැන් මේ වර්තමානයක් නැත මේ තවත් කියන දෙයක් දැන් වර්තමානයක් නැත කියන්නේ කොහොම ඇද කියනකොට මේ අන්ත දෙක මෙන්න මේ අන්තිම වැටගම හිර දෙක වර්තමානය කියලා යමක් නැත්නම් අතීතයේ පෙරදියා කියනකොට කවදා හිරද අතීතයේ මෙහෙ කළා කියලා මතකයක් ආවා කවදා කරේද අනාගතයේ කරපේකද අතීතයේ කරපේකද අතීතයේ කළා අනාගතයේ කළා කරපරේද අපි ඔය කරපුවා හරියටද කොයි මොහොතේ කරේ පෙර මොහොතක් නැහැ කොයිද අතීතයේ කරපුවා යන්නේ ඒක මුත්‍රි වල වර්තමානයක් නැත කිව්වොත් වර්තමානයක් නැත්නම් අතීතයේ කිරිචගෙන සපහන් කරන්න මුදින්ද දැන් අපි ලොකු දෙයක් ඕනේ නැහැ. අපි ලිපියක් අරන් ගියනවා. ලිපියේ මොනවද තියෙන්නේ? කාබන් පෑනේ දිවන කාබන් පෑනේ අපු. අපි අරුවෝ. ඔය ලිපියේ තියෙන අපුරේ එක අපුරක් අරගෙන. මේ අපුර වර්තමානී එකක් දැක්කෝ. වර්තමාන මොහොතේ නිෂ්පාදනය යදෙන්නේ අපුරේ. නැහැ නේද? මොකක් නිසා? අපුර කියන්නේ කොච්චර වෙලා ගියාද? තත්පරය ගියා කියන්නේ. අපුර කියන්නේ ආරම්භ කිරීමේ තත්පරය ඉවරද? අපුර කියන්නේ අවසානයේ තත්පරය ආවද? එහෙනම් තත්පරය තුල එක කොට අපි ඉන්නවා. තත්පරෙන් 10 එකක් කියනනම් අපුර පටන් ගන්න බිඳුව වැදලා පටන් ගන්න ඕලයන් කියනවා. ඉර ගන්න 10 එක දෙකක් ගියා. පවු කළා වටා ගන්න 10 එක තුනක් ගියා. පාලි හතර කරන 10 4 කියලා. ඉතින් ඔය විදිහට ගිහිලා උදේ ගිහිලා මේ බිඳුව ගහගොන 10 10 සම්පූර්ණ. එහෙනම් අකුර ලියා තියෙන එක බා එක මොකද? එහෙනම් එක මොහොතකින් අකුරක් තමයි කියන්න බැහැ. හැබැයි වර්තමාන ක්‍රියාවක් ජීවිතයේ නැක් ක්‍රියාත්මක වුණා. අර අපේ ජීවිතේ නම. එහෙනම් ඇත නැද කියන එක වැදගත් කියලා. හේතු බල දකින්න. හේතු බල ක්‍රියාදාමය තුලින් යමක් විද්‍යාමාන වෙනවා. ඒ හේතුඵල ක්‍රියාකාරීත්වය නතර වුණාද? විද්‍යාමානත්වයේ කෙරවරක්. හේතුඵල ක්‍රියාකාරීත්වය හිතේනවා නම් කාල සීමාවත් එක්ක හඳවන්න බැහැ. හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන එක අපි කියන්නේ. එහෙනම් ඇතරකට කියන එක කාලයක් ඉඳන් අපි කතා කරන්නේ. අන්ත දෙකේ කතා කරන්න බැහැ ධර්ම. හේතුඵල ක්‍රියාවලිය පිළිබඳ ධර්මයේ දක්ින කරු දෙයක් නැහැ දේශනා කරේ ලෝකයන්. එහෙම නැතිගෙන වර්තමානයක් නැත කිව්වහම ආයෙත් අකියන්න. වර්තමානයක් නෙන්න අතීතයක් වෙයි. වර්තමානයක් නෙන්න අනාගතයේදී මගල බිම්බ මොකක්ද? ඔන්න අතීත ඔන්න අනාගත. බිම්බක පොතෙන් බිම්බ. අතීතයක් තිබුණා නම් අනාගතයක් තියෙනවා බිම්බකද? අතීතය වෙන්නේ මොන බිම්බේද? අනාගතය වෙන්නේ මොන බිම්බේද? පොතේද? අපි දකින්න වෙන බිම්බද? ලෝකයා සම්මත කරගත වචන වලින් තමයි මේ ලෝකේ හැම දෙයක්ම කතා කරන්නේ. අපි හිතන වර්තමානයේ කියන වචනේ අරගෙන වර්තමානයේ වෙලාවක් නැහැ. අපි යනවා මෙහෙ වෙලාව. දැන් මේ බුදුරජාණන් වහන්සේට ඉස්සරහින් බුදුරජාණන් වහන්සේ කවුද? කාටේ බුදුරජාණන්. දැන් අනාගතයේ පහළ බුදුරජාණන් වහන්සේ කවුද? මෛත්‍රී බුදුරජාණන්. වර්තමාන බුදුරජාණන් වහන්සේ කවුද? කොච්චර කාලයක්ද වතෝමයි මේ බුද්ධහතරේ වර්තමානය නේද දැන් වර්තමාන කාලයෙන් පාටිවාවුනේ එයා මේ වර්තමානිය කියලා කියන්නේ මුලක් පටන් ගත්ත දින ඉඳලා අගක් පටන් ගන්න කාල සීමාවක් අරගෙන ඔය කාල සීමාවේ අතීතයේ මුල අතීතයේ ආගමදී අග කෙලවර අනාගතේ ක්‍රියාත්මකේ මොකද වර්තමාන ඉතින් අති සූක්ෂම ගණනය කරන්නේ මේ අවස්ථාව පුරුලාවේ. අන්තිමට ක්‍රියාකාරීත්වයක් හැදෙන්නේ කාර්ය නිම්බරේ කියන්නේ බැරි දෙන්නේ නැවතී. අන්තිම තීරණේ වර්තමානයේ කියන්නේ ක්‍රියාත්මකද ක්‍රියාත්මකද. ක්‍රියාත්මක මොහොත මොකද හිතුවේ? අර ක්‍රියාත්මක විද්‍යාවෙන් අවිද්‍යා පත්‍ය සංඛාර, අංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම දෙක. ඔන්න ක්‍රියාත්මක කියන්නේ වර්තමානය. වර්තමානයේ ඒක කියතියක් තියෙන්නේ නැහැ. වර්තමාන කියන හැම එකක්ම සම්බන්ධ කරගත්ත කාල බලාපොරොත්තුක් විතරයි. ලොකෝ කුණු. ඒ කාලේ විතර ක්‍රියාත්මක යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙන ක්‍රියා ක්‍රමයක් ඇද්ද? ඔන්නේ පරිච්ඡම උපන්න ක්‍රියාවලිය.
එනේ අතීතයක් ඇත වර්තමානයක් ඇත අනාගතයක් ඇත කියන්නේ නැතුව. අපි ඔතෙන් දකින්න ඕනේ ක්‍රියාඵලයේ මෙන්න මේකයි. මෙන්න හේතුඵලය. හේතුඵලයේ සාලෝකයක් වුණ නැති. අතීතයක් පේනවා. අනාගතයක් දැනෙනවා. වර්තමාන ක්‍රියාකාරීත්වයක් විද්‍යාමාන. මොකක් නිසාද? මෙන්න මේ හේතුඵල ක්‍රියාව කියන්නේ. හේතුඵල ක්‍රියාව කියන්නේ හරිය විසඳන ප්‍රශ්නයක් ඉතුරු වෙලා නැහැ. ඒක අතීත අනාගත වර්තමාන මේ ප්‍රශ්න එකක්වත් ඉතුරු වෙලා නැහැ. කොටයි ගතිය. අපිට මතක තියෙන එකක් තියෙනවා අතීතේ. මතක නැති එකක් තියුණා අපි දන්නේ. අපේ මතකයේ තියෙන අතීතය අපේ. මේ තව අර්ථය. අති හිතවත් දේවල් මතකයි. අති හිතවත් නැති දේවල් මතකයි. අපි යම් අති හිතවත් දේවල් ඉතේ දරා ගන්නවා. කරු කියපු වැරදුනේ. ඔන්න අපේ අති හිතවත්කත් අතීතය. මෑමෑ වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා කියන්නේ ක්‍රියාත්මක වෙනවා. මේ මේදී කරන්න ඕනේ, මේ මේදී කරන්න ඕනේ කියලා. මෑමෑ වර්ධනය වෙන ක්‍රියාකාරී මොහොත වර්තමාන. අදහලා ඉදිරියට අනාගත හරියක්. අනාගත හරිය තමයි මතු මුක්තිය. අනාගත වෙනවා කියලා. අනාගත හරිය අනාගත. තුන් කාලේ නිදහසේ දරන. අති හිතවත් දේ කියලා චන්දරාගය දිරු කරන්න. දැන් මේ මැනමැලාගේ ප්‍රියාකාරීත්‍ය චන්දරාගේ දුරු කළ වැලක් ඇටියේ පත්තර දුර. අනාගතය ඉවර කරගත්තාම මරු බලාපොරොත්තු වෙයිද? උන්ට අත්තර ගන්න නෙවෙයි. මෙහෙර කාලෙ දෙකේ විදහා. මෙන්න ගැඹුරු අධ්‍යය හැදෙමු. මේ පොතේ මේ හොයන්න ඕනේ. අද හෙලා කරා හැදෙවිලා තියෙනවා. අර බුදුන් වහන්සේ අවුරුදු 35 දී බෝධි මූලයේදී පිරිනිවන් පෑවා. හරි දැන් කී එකක්ද? ඒ මොනකද මේවල? බුදුරන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වාක්‍ය දෙවලදී. නිබ්බාන සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. අන්න අපි ගිය කර කතරේ වගේ තියෙන තැනත් එක බලාගන්න. පොතේ තියෙන තැනත් එක බලාගන්න. දේමි වික්කවි දේමි වික්කවි නිබ්බාන ආදි වශයෙන් විදන් අන්තිම කරපු දේශනාව. දේමි වික්කවි නිබ්බාන මහයි නිර්වාණ දෙකක්. සෝපාදිතේන නිබ්බාන ධාතු අනුපාදිතේන නිබ්බාන ධාතු මේ ආකාරයෙන් විග්‍රහ කරන සූත්‍රයක් එකලම අපි පස්සේ දුන්නාට පස්සේ ඉඳන් විදියට දාලා තියෙනවා. මොකද ඒක නිසා අපි ගුණ නිර්වාණ දෙකක් විග්‍රහනවත් දේශනා කරන්නේ නැහැ. කවුරුත් පිළිගන්නේ නැහැ. ඒවත් විග්‍රහෙදී නැහැ කියන්නේ. නැහැ. එහෙම කියපු නිසා මේ පිටේ සූත්‍රයේ තියෙන කරත් එකම විග්‍රහ කරලා දාලා ඇත. මෙන්න තියෙනවා. නිබ්බාන දෙකේ වෙනස මොකද්ද? අවුරුදු 35ේදී බෝධි මූලයේදී කෙනෙක් ක්ලේශ පරිනිබ්බාන. ඉන්න බෑ කෙලෙත් ඉන්නවා බෑ. උන්හාසිරා දකු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය තියෙනවා. ඒ ටික පිරිනව පාල කරනවා බෝධි වෙනවා. ඒකේ ඇහැ රූප කාණ්ඩ ශබ්ද ආදී භෝජන වෙනකොට හැපෙනවා දුක වෙනවා. හැප වෙනවා දුක වෙනවා නිදිද. අන්නේ දුකේ ඉතුරු. පංචස්කන්ධේ දුකේ ඉතුරු. අනිත් පරිසේන නිර්වාණදා වේදී පංචස්කන්ධයේ කෙලවරයි. දැන් ඉපස්සේ ඒ දුකේ නිසා අර ජීව දුකේ නිසා අපිට නිවෙනවා. දුකෙන් නිදහස් වීම නිවන විතර. නිවන දෙ ආකාරයක් නැහැ. අර දුකෙන් නිදහස් වීම ලබන්නේ අරිහත් වේදී කෙලෙස් දුකේ නිදහස් වීම. නිවනාපය වේදී පංචස්කන්ධ දුකේ නිදහස් වීම. දෙකම දුකේ නිදහස් වීම සහ දුකේ නිදහස් වීම කියන වචනේ විරසක් නැහැ. අර නිවන දෙකක් නැහැ කියන අර්ථය උන් ලෝකයි. නිවන දෙකක් නැහැ කියන නිවයයි කියන උන් ලෝකයි. දුකෙන් නිදහස් වීම නිවන. කාමී නිසා, ද්වේෂී නිසා, මෝහී නිසා ඉන්න දුකක් තියෙනවා. මේකේ නිසා තියෙන රාගක්කේ නිබ්බාන, දේසක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන කියන ජීවිතයේ ඉඳි මරණත් එක්කත් ඒ රාගක්කේ, දේසක්කේ, මෝහක්කේ නිවන් දකින්න. දැන් ක්ලේශයෙන් නිසා හදගත්ත දුක ඉවරයි. හැබැයි ස්කන්ධ පංචකේ නිසා හදගත්ත, ඉන්ද්‍රිය නිසා හදගත්ත දුක තව ඉවර නැහැ. උන්වහන්සේ ආයි කියන නම් විපාක හැදෙනවා. ඔක්කොම තියෙනවා. හේතු පිටු වුණා. කෙලෙස් නිසා හදගත්ත දුක පිරිනවා කරා. අනේ බෝපල කීවෝ, අරිහත්ට පස් වෙනකොට පිරිනවා කරන්නේ සෝපරිසේසිකේ උන්වරෝකයි.
ඒ දෙකෙනි දහති මේ දෙවෙනි දුකෙනි දහති දෙවෙනි දහති සම්පූර්ණ වෙනවාද? පංචස්කන්ධය කියලා වෙන දවස අනුපදියෙන් නිර්වාණය. අනික උදයන්හත් බැංගලෝ දේශනා කළා මෙන්න මේකයි නිර්වාණ දෙයක් අවස්ථාවේ. නිවන් දෙකක් නැහැ කියන එක අර්ථය. ඕකට පරිණාමයෙන් දෝපදියෙන් නිර්වාණ ධාතුවයි අනිපදියෙන් නිර්වාණ ධාතුවයි කියන දෙක නැහැ කිව්වා. ඔය විදිහට වහන්න ගන්න. දුකෙන් නිදහස් වෙන අවස්ථාව දෙකයි ඔය බෙන් කරලා තියෙන්නේ. නිවන් දෙකක් නෙමෙයි තමයි. නිවන් දෙකක් නෙමෙයි එකම කිව්වා. නිවීම තමයි කියන්නේ. හැබැයි නිවීම කොටස් දෙකකට ලබන්නේ සත්‍යේ දෙපාරක් නිසා එක පාර ලබන්නම් සමදීතියේ. සමදීතිය කියනවා කියන්නේ සිතලේ මොහොතේම නිවන් අවබෝධ කරලා සිතරේ. දෙක නේද? අනිත් එක නම් වෙන්නේ නැහැ. ඒක හැරි පූර්ණ නිවන ලබා ගන්න. අවස්ථා දෙකක් ලබා ගන්න. අවස්ථා දෙකකට අපි ඒ නිවන සීමා කරන්න බැහැ. සෝවාන් පුද්ගලයන් නිවන නිවන් අනුපද්‍යයේ සෝපා නිවසුමින් සීමා පාර කරන සතර පාර කරන පාප කර්මයන් නිති වෙනවා බෑ. ඒ දුක නේද? කෙලෙස් දුක. අනාගාමී පරිදපත් වෙනකොට කාමරාග පරිගණක නිසා හට ගන්නා ආහ දුකින් තුනම බෑ. ඒ දෙක ඉවරයි. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන නාම පහෙන් හට ගන්න දුකින් ඉවරයි. එහෙනම් හිතටපත් වෙනවා. ඉදිරියට ඉන්ද්‍රිය පද්ධතිය දුකින් ඉවරයි. අනුපදිතිය නිවාණය කියන එකම බහතරල පිට වෙනවා. ඉතින් ඔබ පටලවාගෙන නිවන් දෙකක් නැහැ. ඔච්චර නිවන ඊට පස්සේ නැහැ කියන කියන්නේ ඉතින් මොකක්ද ඒක? ඉතින් තමන්ගේ මත ප්‍රකාශ කරලා හරියන්නේ නැහැ. අවුරුදු අතුරේනි කාලක් ක්‍රියා කළ අනුපරිසේ නිර්වාණ ධාතුව වැඩි ආදයක් නැහැ. බුදුරණවහන්සේ කියනවා කියලා බුදුරණවහන්සේ වැඩි දෙයක් ඉන්නේ කියනවා එහෙම කරන්නේ නැහැ. බුදුරණවහන්සේ කියනවා තියනවා. ඒ අනුපරිසේ නිර්වාණ ධාතුව කියන්නේ මේකයි. දැන් මේ ආගුරින කියන එකක් නැහැ. එහෙනම් බුදුරණවහන්සේ වැඩි උද්වේජක කෙනෙක් තමයි දැන් මේ කියන්නේ. එහෙම නැහැ බුදුරණවහන්සේ කිව්වේ වැරදි නම් බුදුරණවහන්සේ බුදු වෙලා නැහැ උන්වහන්සේ බුදු වෙලා. කියව ධර්මය ඇත්තයි. එහෙනම් ඒ ධර්මයේ පිළිගත්තේ නැහැ. උන්වහන්සේ බුදු පිළිගත්තේ නැහැ මේ පිළිගත්තේ. ඒ වගේ මෙච්චර කාලයක් අරන් ආපු සංඝයා ගුරුවරයන් කියලා තියෙන සංඝයා විතර. බුදු වෙන සංඝයා. ඒ සංඝයා පිළිගත්තේ. ඊනා ශික්ෂා පිළිගත්තේ නැහැ. ශික්ෂා පිළිගත්තේ නැහැ. බුද්ධි කාංශ කියලා නැහැ. ධම්මේ කාංශ කියලා නැහැ. සංඝේ කාංශ කියලා නැහැ. ශික්ෂා කාංශ කියලා නැහැ. බුද්ධි අවිද්‍ය ප්‍රහාදයක් නැහැ. ධම්මේ අවිද්‍ය ප්‍රහාදයක් නැහැ. සංඝේ අවිද්‍ය ප්‍රහාදයක් නැහැ. ශික්ෂා අවිද්‍ය ප්‍රහාදයක් නැහැ. ඕවා පරි කරතව නැහැ. ලේක පාපණදී කලාවක් දෙවේ. කො බෙදි කියලා. කො දෙන අපිට. භුක්තාන් මෝදනාව අපිට පුණ්‍යාන් මෝදනාව කලි නැතිව තව එකක් තියෙනවා. දැන් මේ පින කියන්නේ මොකද? භුක්තාන් මෝදනාව කියන්නේ මොකද කියන එක දැනගන්න. මොකද පින් මේ? පින කිව්වේ මොකද? පින වීමට සුදුසු යමක් අපි ලැබුවත් ඒක පින්. හැබැයි ලෝක සත්‍යය පිනවනව පව් වල. ඒක නෙමෙයි මේ පින් කියන්නේ. ඒක සෝමනස. සෝමනස කියන එක පින් පව් දෙකේ වැඩි. පුඤ්ඤං උච්චති සබ්බං තේදාතුනා කුසලාදි සංකාර. අපුඤ්ඤං උච්චති සබ්බං අකුසල. බුදුදේ නායි විරාමහල කියන මේ මොකද කුසල කියන්නේ? කුසලාදි සංකාර. මේ කුසලයේ වැඩි වීමට කුසලයේ කියන්නේ රාගයේ ද්වේෂයේ මෝහයේ දුරු කර ගැනීම. මෙන්න මේ සඳහා අවශ්‍ය කරන්නා වූ විශේෂ හරක් කිරීම හැරක්ම හදලා දෙන්නේ. කිමොල්. කුසලයේ අදි සංකාරයක් වෙනවා. කුසලයේ විශේෂ පරිසරයක් හදලා දෙනවා. පින්දහම් කරනකොට පුණ්‍ය කටයුතු කරනකොට. එහෙම වෙයි තමයි. ලෝභයේ ද්වේෂයේ මෝහයේ දුරු කර ගැනීමට අවශ්‍ය පරිපාලය කොට ගැනීම. මේ භුක්තාන් මෝදනා කරනවා කියන්නේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අහකට ගියේ. අලෝභයෙන් කරපු, අදේසයෙන් කරපු, අමෝහයෙන් කරපු වැඩ පිළිවෙල ගැන කියා දෙන්නේ. කියා දුන්නාම අනු ඔබ නැහැ නේද? ඒ පුතේ. දැන් නැතු හිරු පායක දෙක එක වන්නේ අනුම කියා දෙනවා. මේ දුන්න දානි ආයිසත් එක නිග්‍රහ කරලා දෙනවා. එතකොට එයා දැන් නැති කියන අනිත් මිත්‍ර මිත්‍ර වටනා කියන්නේ අපි අද කරේ. මේ දෙලින්ගේ මෙහා ඥාන සම්පූර්ණ වෙනවා. බුතාන් මොදනා කියන්නේ ඒකයි. මේ ඊතර මොකද කියන්නේ? මේ පුදුරා විනා යන හතුරු වෙනවා. හතුරු වෙන්නේ පුදු දෙයක් කරා. අනේ විනාක් හිත උනා. මේ බුතාන් මොදනා විනාක් වෙන්නේ නේද? විනාහ බුතාන් මොදනාවක් කරා අල්ලනවා මේ විනාක් එක දෙන්නේ. විනාක් නෙමෙයි බුතාන් මොදනාවක් කියන්නේ. චෝරිය කෑයි බද්ද කෑයි. නෑ අපල චෝරි අපි චෝරි කෑයි. උනර බස් කාලා කියන. අපි කාමිනේ බලමු.
නමයෙන් අපිට ගවන්න පදේ හරි අපි අප කරලා ගන්නවා. මුදාව ගලන්න පුණ්‍ය අනුමෝදනාව කරලා අපි පිළිගන්න. අපි රයිට් කෑ උපයාගවන්න ඉබා. අපි නම් අපත් ගන්න ගන්නේ රයිට්. හරිද කියලා. හරි. මේ වචනේ කියන පදේ තියෙන අර්ථය තෝරා ගන්න බැරිද? එක වලින් කියන විවිධාකාර අප තියෙනකොට ඕක තෝරා ගන්න බැරිද? අර පදාලාගෙන හරියට කරන්න. මේක හේතුමක් නැති ඒවා.